ලංකාවේ ඉතාම ජනප්‍රිය ජපන් වාහනයක් වන Toyota Vitz එකට ඉන්ටර්නැෂනල් මාකට් එකේ හඳුන්වන්නේ Toyota Yaris කියලා. මේ Vitz එකේම අලුත් මොඩල් එකට දැන් ජපානයේ හඳුන්වන්නේ Toyota Yaris කියලා. ඒ නිසා මෙතනින් එහාට තවත් Vitz එකක් නැහැ. අද අපි කතා කරන්නේ අලුත්ම platform එකක සම්පූර්ණයෙන්ම අලුතෙන් design වුණු Toyota Yaris ගැනයි. අලුත් Yaris එකේ sporty aggressive පෙනුමක් තියෙන්නේ. මේකේ 1 liter model එකේ මේ highest G grade එකටත් projector type halogen lights ලැබෙන්නේ. LED headlights option එකක් විදියට වෙනම මිලදී ගන්න ඕන. පිටිපස්සෙත් අලුත් tail light design එකක් එක්ක spoiler එකක් වගේ design part එකක් තියෙනවා. අලුත් CHR වල වගේ මේකෙත් reverse light එක තියෙන පහළ bumper එකේ. ප්‍රමාණයෙන් මේක Toyota Vitz එකට Rise එකට දිගින් පළලින් බොහෝ දුරට සමානයි. නමුත් රෝද දෙක වාහනේ edge එකට මරන් design කරලා තියෙන නිසා මේකේ වැඩි wheel base එකක් තියෙනවා. 1 liter එකේ highest G grade එකටත් 14 inch steel wheel standard ලැබෙන්නේ. Alloy wheels වෙනම මිලදී ගන්න ඕන option එකක්. අලුත් Yaris එකේ interior එකේ modern වගේම sporty feel එකක් තියෙන්නේ. interior එක සම්පූර්ණයෙන්ම වගේ plastic fabric වගේ materials පාවිච්චි කරලා design කරලා තියෙන්නේ. ඉස්සරහා seat වලට integrated headrest ලැබෙන්නේ. sporty feel එකක් හොඳ hold එකක් තියෙනවා. seat switch එකේ තිබුණු seats වලට වඩා comfortable. ඒ වගේම දුර ගමනකට උනත් සුදුසුයි. driver seat එකේ සාමාන්‍ය adjustments වලට අමතරව seat height එක වෙනස් කරන්නත් පුළුවන්. ඉස්සරහා සාමාන්‍යයෙන් හොඳ leg space එකක් headroom එකක් ලැබෙනවා. පිටිපස්සේ තුන්දෙනෙකුට යන්න headrest තුනක් තියෙනවා. ඒ වගේම පහළ floor hump එකත් එතරම්ම උස නැහැ. නමුත් මේකේ පිටිපස්සේ Vitz එකට වඩා space එක මදි තරමක හිර වුණ ගතියක් දැනෙනවා. මේකට එක හේතුවක් තමා මේකේ ඇතුළට නැමිලා තියෙන roof line එකේ shape එක. මේක headroom එකටත් තරමක බාධාවක්. ඉස්සරහා seat පස්සට ගත්තම පිටිපස්සේ leg space එකේ තරමක මදි ගතියක් තියෙනවා. ඒ වගේම මේ body shape එක නිසා පිටිපස්සේ ජනේලත් එතරම්ම ලොකු නැහැ. මේ range එකේම එකම ප්‍රමාණයේ Toyota Rise, Vitz වගේ අනෙක් වාහනත් එක්ක අලුත් Yaris එකේ space එක compare කරලා බැලුවොත් ඔබට මේ ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේකේ පිටිපස්සේ සීට්ස් උත් ඉස්සරහා වගේම ගොඩක් කම්ෆර්ටබල්. ඒ වගේම හොඳ තයි සපෝට් එකක් තියෙනවා. Yaris එකේ බූට් එකේ සාමාන්‍යයෙන් හොඳ ලගේජ් ස්පේස් එකක් ලැබෙනවා. අවශ්‍ය නම් පිටිපස්සේ සීට් 60-40 ස්ප්ලිට් විදියට නමලා ලගේජ් ස්පේස් එක තව දුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේකේ සීට් සම්පූර්ණයෙන්ම ෆ්ලැට් විදියට නැමෙන්නේ නැහැ. ඒ නිසා බූට් ෆ්ලෝ එකේ ටිකක් උස ගැප් එකක් තියෙනවා. බූට් ලිප් එකත් තරමක් උසයි. මේකේ බූට් ෆ්ලෝ එක උඩ ලෙවල් එකකට දාන්න ග්‍රූව්ස් තියෙනවා. නමුත් මේ ඔප්ෂන් එක 1 liter model එකට ස්ටෑන්ඩඩ් ලැබෙන්නේ නැහැ. බූට් ෆ්ලෝ එක ඉස්සුවොත් යට තවත් ස්ටෝරේජ් ස්පේසස් කිහිපයක්, ටයර් රිපයර් කිට් එක, ටූල්ස් දකින්න පුළුවන්. බූට් එකට ලයිට් එකක් වගේ ඔප්ෂන්ස් උත් ලැබෙනවා. ඩෑෂ්බෝඩ් එකේ ඉහළ ඕපන් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් කිහිපයක්ම දකින්න පුළුවන්. සෙන්ටර් කන්සෝල් එකේ පහළ තවත් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකේ USB ඉන්ටර්ෆේස් එකක් වගේම 12 volt power outlet එකක් ලැබෙනවා. මේකේ ෆෝන්ස් තියලා charge කරගන්න පුළුවන්. පහළ තවත් කප් හෝ බොටල් හෝල්ඩර්ස් දෙකක් එක්ක තවත් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලැබෙනවා. ග්ලව් බොක්ස් එකත් තරමක් ලොකුයි. ඉස්සරහා දොරවල් වල ලොකු door bins බොටල් හෝල්ඩර්ස් තියෙනවා. පිටිපස්සේ දොරේ ලොකු බොටල් හෝල්ඩර් එකක් පමණයි ලැබෙන්නේ. හැබැයි සෙන්ටර් කන්සෝල් එකේ පිටිපස්සේ තියෙන ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් කප් හෝල්ඩර්ස් පිටිපස්සේ ඉඳලත් පාවිච්චි කරන්න පුළුවන්. පිටිපස්සට සෙන්ටර් ආම්රෙස්ට් එකක්, USB power outlets වගේ වෙනත් ඔප්ෂන්ස් මුකුත් ලැබෙන්නේ නැහැ. මේකේ ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක් තියෙන්නේ. ප්‍රශ්න දවසකදී වුණත් කැබින් එක හොඳින් කූල් කරන්න මේක ප්‍රමාණවත්. එකපාර නොපෙනුනත් ඩෑෂ්බෝඩ් එකේ මැද ඩිස්ප්ලේ එකට යටින් තවත් එයාර් වෙන්ට්ස් දෙකක් ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා පිටිපස්සේ පැසෙන්ජර්ස්ලටත් සිසිල් වාතයේ කිසිදු බාධාවකින් තොරව ලැබෙනවා. Yaris එකටත් CHR වගේ අලුත් Toyota වාහනවල දකින්න ලැබෙන infotainment system එක ලැබෙන්නේ. මේකේ fuel economy එක, range එක වගේ information, radio, bluetooth, phones, maps වගේ නොයෙක් options ලබා ගන්න පුළුවන්. මේකේ panoramic view monitor option එකකුත් තියෙනවා.
මේ සිස්ටම් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් උඩ ලින්ක් එකෙන් ගිහින් අපේ Toyota CHR review එක බලන්න. Steering wheel එකේ tilt telescopic adjustments දෙකම කරන්න පුළුවන්. Multifunction options තියෙනවා. වම් පැත්තේ voice, phones, menu controls, දකුණු පැත්තේ mode, track, safety package එකේ options control කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. मीटर कंसोल के मॉडर्न डिजाइन एक तीयने वाम पैते टैको मीटर का इन गियर एक दखुन पैते स्पीडो मीटर का फ्यूल लेवल टेम्परेचर वगे देवल डिजिटल डिस्प्ले वाले पेनना मैं डिस्प्ले के वार्निंग्स वाहने सेफ्टी पैकेज के सेटिंग्स वेनास करन ड्राइव इन्फो रेडियो सेफ्टी ऑप्शन स्टेटस एक इको ड्राइव इन्फॉर्मेशन वगे देवल पेनना मेके पुश स्टार्ट पावर शटर्स पावर मिरर्स कीलेस एंट्री वगे सामान्य ऑप्शन सियालम वगे लभेनो मल्टीपल एयरबैग्स एबीएस ट्रैक्शन कंट्रोल आइसोफिक्स चाइल्ड सीट माउंट्स वगे सामान्य सेफ्टी ऑप्शन्स वल्ट अमतरव वाहन सह पैसेंजर्स लगेन अनतुरु हंगवन सह ऑटो ब्रेक करन कलिशन अवॉइडेंस सिस्टम एकक लेन रेसिंग असिस्ट रियर क्रॉस ट्रैफिक ऑटो ब्रेक ब्लाइंड स्पॉट मॉनिटरिंग रेडार क्रूज कंट्रोल ऑटो पार्किंग वगे ड्राइव असिस्टेंस ऑप्शन्स वाहने ग्रेड एक अणुव लभेनवा මේක CVT gear box එකක් තියෙන්නේ. ඉන්ධන ඉතුරු කරන eco mode option එකකුත් තියෙනවා. එන්ජින් ගැන කතා කළොත් Toyota අලුතෙන්ම 3 cylinder 1.5 liter එන්ජින් එකක් සහ ඒකෙම hybrid version එකක් Yaris එකට හඳුන්වා දීලා තියෙනවා. මේක 141ක් දක්වා thermal efficiency එකක් තියෙන ඉතාම කාර්යක්ෂම වගේම powerful engine එකක්. නමුත් ලංකාවේ තියෙන tax system එකත් එක්ක බොහෝ දිනකට ලබා ගන්න පුළුවන් Vitz එකෙත් තිබුණ මේ 1 liter 3 cylinder 1KR FE engine model එකම පමණයි. හැබැයි මේක තරමක් වැඩි දියුණු කරලා තියෙනවා. ඉස්සර තරම් engine එකේ සද්දයක් vibration එකක් දැන් දැනෙන්නේ නැහැ. මේ එන්ජින් එක PS 69 ක බලයක් නිව්ටන් මීටර 92 ක ටෝක් එකක් නිපදවනවා. එන්ජින් ඔයිල් මාරු කරන්න SAE 0W20 ඔයිල් ලීටර 2.8ක් පමණ අවශ්‍ය වෙනවා. CVT ගියර් බොක්ස් එකට Toyota CVT fluid FE ලීටර 5.2ක් පමණ බ්‍රේක් වලට .3 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. Yaris එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 140ක්. ටර්නින්ග් රේඩියස් එක මීටර 4.8ක් පමණ වෙනවා. මේ නිසා සාමාන්‍යයෙන් තරමක රළු පාරවල් වල ගමන් කරන්න ටවුන් එකේ ට්‍රැෆික් එකේ ළඟ හරව ගන්න පුළුවන්. ඩ්‍රයිව් කරන්නත් පහසුයි. ඉස්සරහා හොඳ view එකක් තියෙනවා. නමුත් පිටිපස්සේ සීපෙලේ එක ලොකු නිසා රිවර්ස් කරනකොට තරමක බාධාවක් ඇති වෙන්න පුළුවන්. අලුත් Yaris එක පරණ Vitz වගේ වාහන වලින් වෙනස් වෙන්නේ මේකේ තියෙන handling performance එක නිසා. මේ අලුත් TNGA B platform එක නිසා වාහනේ බර අඩුයි. ඒ වගේම handling, suspension, comfort ආදී හැම අංශයකින්ම වගේ වැඩි දියුණු වෙලා තියෙනවා. මේක drive කරනකොට තරමක fun nimble car එකක් drive කරනවා වගේ දැනෙන්නේ. Yaris එකේ ලීටර් 40ක petrol tank එකක් තියෙන්නේ. drive කරන විදිය අනුව සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 12ත් 15ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලැබෙනවා. මේක ස්ටෑන්ඩඩ් වෙන 14 inch tires වලට ඉස්සරහට PSI 36 කොත් පිටිපස්සට PSI 35 කොත් හුලං ගහන Toyota recommend කරනවා. Yaris එකේ 1.5 liter model එකේ තවත් electronic 4-wheel drive models තියෙනවා. Yaris Europe Australian version එක මේ Japan model එකට වඩා කුඩා ප්‍රමාණයක් පළලින් වැඩි. ඒ වගේම උතුරු ඇමරිකාවේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් Mazda 2 එකේ rebadge model එකක් තමා Toyota Yaris නමින් විකිණෙන්නේ. මේ ජපාන් Yaris එක මත පදනම් වූ Yaris Cross කියලා sub compact crossover model එකක් ඉදිරි කාලයේදී ලොව පුරා එළි දක්වන්න නියමිතයි. මේ review එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා search කළොත් අපි අනෙක් reviews උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් videos ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ video එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.